यानि तभी सचिव इनसाइड स्पोर्ट्स समग्र बिंदु एक एक हाथ रहती सुनाई हाथ रिसत रहे हाथ रिसत बिंदु एक एक हाथ रहती सुनाई हाथ रिसत रहे टहाई के अंदर का तनाक देख भी उठता है सचिव इव का ताकरण ने पुलवां तहां नाम उत्तेजक क्रीड के आंगे मार या बावट पात्वान ने किसे दे में तहां नाम उत्तेजक वाली क्रीड के आंगे बेलगान ने किसे दे तमंट तीर ना सेक्याक ये सेके ने तिकर गान ने किसे दे आप याद दाव से दी ओबे ओ नैम प्रश्न कट गटलो कट අපි පිළිතුරු දෙන සූදානම් ඒ වෙනුවෙන් තමයි මේ රාත්‍රියේ අපි නිදි මරාගෙන ඔබ වෙනුවෙන් කාලය වැය කරන්න සූත්‍රණය කරේ වෛද්‍යතුමිය අපි දැනගන්න කැමැති මම විරාමයට යන්න කලින් සරලව එක පොඩි දෙයක් කියාගෙන තමයි විරාමයක් ගත්තේ මම හිතන්නේ ඔබතුමියට තේරෙනවා මම අහන්නේ මොකද්ද කියන එක කාන්තාවන්ට එහෙම නැත්නම් මේ ගෑනු දරුවන්ට ක්‍රීඩාව යෙදෙන තුරදී ක්‍රීඩාවත් එක්ක ඉන්න කාලය තුරදී විවිධ අවශ්‍යතා වෙනුවෙන් මම හිතන්නේ බෙහෙත් හෙත් ගන්න සිද්ධ වෙනවා गोडक्ट තහනම් වර්ල්ඩ් ඇන්ටි ඩෝපින් ප්‍රොහිබිටඩ් ලිස්ට් එකේ ඩ්‍රග්ස් ගෲප්ස් ගොඩාක් තියෙනවා ඒව යටතට බොහොමයක් හෝමෝන් වර්ග හෝමෝන වලට අදාළ වෙනත් සංඝටක වර්ග අයිති වෙනවා එතකොට ඔබ ඔය අදහස් කිරීමට උත්සාහ කරන්නේ සමහර වෙලාවට ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන් ටැබ්ලට්ස් වෙන්න පුළුවන් කාන්තා ක්‍රීඩිකාවන්ට සමහර වෙලාවට එයාලගේ මාසික ශුද්ධිය ප්‍රමාද කරගන්න ඒ වගේ දේවල් සඳහා භාවිතා කරන ඉතින් ඒ වගේ තාවකාලිකව භාවිතා කරද්දී එතකොට ඒ ළඟම එයාට ඉසව්වක් නියෝජනය කරන්න තියෙනවා නම් තියෙනවා තෙරපියුටික් යූස් එක්සෙම්ෂන් කියලා TUE කියලා ෆෝම් එකක් එතකොට එයාගේ වෛද්‍යවරයා හමු වෙලා ඒ තෙරපියුටික් යූස් එක්සෙම්ෂන් එක එයාට ලබා ගන්න පුළුවන් ඒකෙදි එයාට යම් කිසි රෝගයක් සඳහා ඒ ඖෂධය භාවිතා කරන්න වෙනව නම් හෝමෝන් ටැබ්ලට් එක භාවිතා කරන්න වෙනව නම් එයාට ඔතොරිටි එකක් දෙනවා ඒක භාවිතා කරන්න පුළුවන් කියලා. එතකොට විශේෂයෙන්ම දැන් සඳහන් කරන්න ඕන මේක කාන්තාවන් සඳහා විතරක් නෙමෙයි පිරිමි ක්‍රීඩකයන් සඳහාත් යම් කිසි ශරීරයේ තියෙන රෝග සඳහා භාවිතා කරන්න වෙනව නම් ස්පෙෂලි ඇස්මා කියන එක හතිය ඇදුම කියන වගේ රෝගී තත්ත්වයන් වලදී මෙයාලට बीट एगोनिस्ट की ड्रग वर्गे पाविच करने नो एक उदाहरण सेल्ब्यूटामोल वगे ड्रग्स इतकोट मेला मे रोगेन पेलेनवाकियन एक विशेषाद्य वैद्यवरे हरियटम निर्देश करला मे थेरप्यूटिक यूज एक्सेम्पशन की अनेक लबागेन तीयनवा एक स्लाड यमु करला यागे क्रीडाकरण थालय तुल अंतर्जातिक तालेना इंटरनेशनल फेडरेशन ने एकतुला एहम नेत्ता जातिक तालेना नेशनल फेडरेशन ने एकतुला ए ऑथोरिटी के आट लबा देने पुलवा එතකොට යාට කිසි ප්‍රශ්නයක් නැහැ ඒ ඩ්‍රග් එක තෙරපියුටික් යූස් එක සඳහා ඒ කියන්නේ ට්‍රීට්මන්ට් එකක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් හැම වෙලේම යූරින් චෙක් කරද්දී ඒක තෙරපියුටික් රේන්ජ් එකේද තියෙන්නේ නැත්නම් පර්ෆෝමන්ස් එන්හාන්ස්මන්ට් එකක් සඳහා යූස් කරලා නම් ඊට වඩා බොහෝම ඉහළ මට්ටමක යූරින් වල ඒ ඩ්‍රග් එක අහුවෙනවා එතකොට එතෙන්දි තීරණය කරන්න පුළුවන් තවත් එකක් මම මතක් කරන්න ඕන මේ විදිහට එකපාරටම කලින් ඔතොරිටි එකක් කලින් පර්මිෂන් එකක් ගන්න බෑ හදිසි මොනවා හරි ඉතාම හදිසි අසනීපයක් වෙලා රෝහල් ගත කරනවා නැත්නම් ශල්‍ය කර්මයක් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ වෙලාවේදී මේ තහනම් උත්තේජක ගොඩේ තියෙන ඖෂධ අනිවාර්යෙන් භාවිත කරන්න වෙනවා. එතකොට තියෙනවා රෙට්‍රොඇක්ටිව් TUEs කියලා. ඒ කියන්නේ ඩ්‍රග් එක යූස් කරාට පස්සේ TUE ෆෝම් එක ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක යූස් කරලා පුළුවන් තරම් ඉක්මනින් ඒක ඇප්ලයි කරන්න ඕන. එතකොට ඒක භාවිතයට ඒක නිර්දේශ කරපු වෛද්‍යතුමාගේ හෝ තුමියගේ නිර්දේශයත් එක්ක හේතුවත් සඳහන් කරලා ඒක යොමු කරපුවාම බෝඩ් එකක් තියෙනවා තෙරපියුටික් යූස් එක්සෙම්ෂන් පැනල් කියලා. ඒකෙන් ඒක ඇනලයිස් කරලා බලලා ඒක සාධාරණ නම් මේ පුද්ගලයාට ඔතරටි එක දෙනවා. මොකද ඒ ඩ්‍රග් එක බ්ලඩ් එකේ යූරින් වල තියෙනවා යම් කිසි කාලයක්. ඒ කාලෙදි ඔහුට හෝ ඇයට ක්‍රීඩාව සඳහා පෙනී සිටිලා පොසිටිව් වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පර්මිෂන් දීලා තියෙන නිසා. අද දවසේදී ඔබේ දැනුමට බොහෝ දේවල් එකතු කරගන්න පුළුවන්. ක්‍රීඩකෙක් තරඟයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණත් කරගන්නවා විතරක් නෙමෙයි. මෙන්න මේ දැනුමත් එක්ක ඔබේ ජීවිතේ සාර්ථකත්වයට කරා ළඟා කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් මම හිතන්නේ ඔබ හෙට දවසේදී හොඳ සාර්ථක පිරිසුදු ක්‍රීඩාවක් කරලා
කරලා මේ රටේ ආඩම්බරයේ ගෞරවය රැකගත්ු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් බවට පත්වන්නට ඉතාමත්ම හොඳ කරුණු කාරණා තමයි අද දවසේදී කතා බහ කරන්න. සජිත් මේ දැන් රොහාන් ප්‍රදීප් කතා කරපු වෙලාවෙත් චුට්ටක් නෝක්කඩුවෙන් වගේ කතා කරා මේ තහනම් උත්තේජක නිවාරණ ආයතනය මේ සම්බන්ධයෙන් කරන්නේ සීල 100ක දායකත්වයක් දෙන්නේ නැහැ කියන තැන. අපි මේ සමාජය තුළට ගියාමත් කී බොහෝ අය චෝදනා කරනවා මේ තහනම් උත්තේජක නිවාරණ ශ්‍රී ලංකාවේ ශ්‍රාඩායක මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගයන් අවමට්ටමක තියෙනවා කියලා. අපි දන්නවා ඩොක්ටර්ත් එක්ක කතා කරනකොට මේ ඒ අයට කරන්න පුළුවන් ලොකුම දේවල් මේ අය කරනවා. හැබැයි සමාජය තුල මතයක් තියෙනවා මේ තහනම් උත්තේජක සම්බන්ධ ගැටලු निराකරණය කරගන්න ඒ තරම් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ කියලා. ජාති ඔබට පෞද්ගලිකව මේ චෝදනාවට උත්තර බඳින්න පුළුවන් කෙනෙක්ද? ඔබ එහෙම හිතන කෙනෙක්ද? ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ විදියට අපිට මේ ප්‍රශ්නේ ගැලවෙන්න විදියක් නැහැ. අපි මේ ප්‍රශ්නේ උත්තර බහ හොයන්න ඕනේ. මේ දෙන දායකත්ව 100%ක් ලබා දෙනවද සාධාරණද? එහෙම නැත්නම් තවත් දායකත්වයක් ලබා දෙන්න ඕනේද? ඇත්තම තහනම් උත්තේජ නිවාරණ ආයතනයට මේ වර්ෂයේ විශාල මුදල් ප්‍රමාණයක් ක්‍රීඩා මාත්‍යංශයෙන් ලබා දීලා තියෙනවා. ඒක නිසා විශාල ක්‍රීඩක සංඛ්‍යාවගේ පරීක්ෂණ කරන්න පුළුවන්. මා හිතන්නේ 2019 වර්ෂයේ පළවෙනි මල්ල ක්‍රීඩා තේරීම් තරඟයේ 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක ඩෝපින් පරීක්ෂණ කරා. මා හිතන්නේ තහනම් උත්තේජ නිවාරණ ආයතනයේ මේ වෙනකොට පුහුණුකරුවන්ගේ ඉල්ලීම මත පුහුණුකරුවන්ගේ තියෙන දැඩි විරෝධය නිසා ඔවුන් වෙනසකට ලක් වෙයි ඇතයි මා විශ්වාස කරනවා. මොකද පළවෙනි තේරීම් තරඟයේදී විශාල සමහර ඉසව්වල උදාහරණයක් ගත්තොත් මීටර 800 ඉසව්ව 1 2 3 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනාගේම තහනම් උත්තේජ චෙක් කරා. වෙනද එක්කෙනයි කරන්නේ. මා හිතන්නේ ඉදිරියේදී පැවැත්වෙන විශේෂයෙන්ම කැටිදුර ඉසව්වල විශේෂයෙන්ම සහාය තරඟ වලට ඉදිරිපත් වෙන කැටිදුර ඉසව්වල 1 2 3 4 5 6 යන ක්‍රීඩකයන් 6 දෙනාගේම එකපාරට ගන්න පුළුවන්. එහෙම වුණොත් මා හිතන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර ලැබේ. ඒ වගේම පුහුණුකරුවන්ගේ සංගමේ විශේෂයෙන්ම මේකට විරෝධයට හඬ දක්වන පුහුණුකරුවන් ඉල්ලීමක් කරා රොහම් ප්‍රදීප් කී ආකාරයෙන්ම පුහුණු වෙන අවස්ථාවේදී විශේෂයෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ගේ පුහුණු වෙන අවස්ථාවේදී ඔවුන් පරීක්ෂණයට ලක් කරන්න කියලා මම හිතන්නේ ඉදිරි අනාගතයේදී තහනම් උත්තේජන ආයතනය ඒ පිළිබඳ කටයුතු කරයි කියලා විශ්වාසයක් තියෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලිඛිතව ලියුමකින් ලබා දීමටත් පුහුණුකරුවන්ගේ සංගමය අපි බලාපොරොත්තු වෙනවා. මේ තරං කාලයේදී පමණක් නොව පුහුණු වීම කාලයේදීත් ජාතික මට්ටමේ හොඳම ක්‍රීඩකයන් පරීක්ෂාවට ලක් කරන්න කියලා. එතකොට අපි කාටත් පිරිසුදු වෙන්න පුළුවන්. මොකද අපේ රටට අවශ්‍ය වෙන්නේ පිරිසුදු ක්‍රීඩාවක්. ඒ වගේම ඊළඟ වැදගත්කම තමයි ක්‍රීඩක ක්‍රීඩිකාවිනුත් දැන හොඳට බුද්ධියක් තියෙන්න ඕනයි. තමුන්ටත් පුළුවන් ඕනනම් ඉල්ලලා පරීක්ෂණ කල්ලිවිල්ල තමුන් පිරිසුදු කියලා පෙන්වන්න පුළුවන්. මම හිතන්නේ ජාත්‍යන්තරයේ තරඟ වඳින සමහර ක්‍රීඩකයන් එහෙම තමුන් පරීක්ෂා කරන්න කියලා ඉල්ලලා පිරිසුදු මේ දවස්වල පාර්ලිමේන්තුවත් එහෙම කරනවනේ. ක්‍රීඩකයන්ටත් පුළුවන් වෙන්න ඕනේ. ක්‍රීඩකයන්ටත් පුළුවන් ඒ ආකාරයෙන් වෙන්න. ඒ වගේම තහනම් උත්තේජන ආයතනයේ දැන් අලුත් දෙයක් කරනවා. මේ පිළිබඳ විශේෂයෙන්ම පාසල් දරුවන්ට දැනුමක් තියෙන්න ඕනයි. ඒ සියලුම ක්‍රීඩකයන්ට බයොලොජිකල් පාස්පෝර්ට් එකක් තියන් යනවා. මෙන්න මේ පාස්පෝර්ට්ේ තුල කොහොමද මේ තහනම් උත්තේජන වෙන දෝලන වෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් නිරීක්ෂණය කළා. ඒ ක්‍රීඩක ක්‍රීඩිකයන් නිරන්තරයෙන්ම ටෙස්ට් කල්ලිවිල්ලා පොසිටිව් තත්ත්වයට යන්න පුළුවන් කියලා ඔවුන්ට විශ්වාසයක් තියෙනවා. මා හිතන්නේ ඉදිරියේදී ලංකාවේ විශාල ක්‍රීඩක සංඛ්‍යාවකදී එය ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. එසේ කරොත් මා හිතන්නේ තහනම් උත්තේජන ලබා ගත්තත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම පොසිටිව් තත්ත්වය එහෙම අරන් තියෙනවා නම් පොසිටිව් වෙන්න තියෙන අවකාශය 100%ක්ම ඔප්පු වෙයි කියලා තියෙනවා. මා හිතන්නේ විශේෂයෙන්ම තහනම් උත්තේජන නිවාරණ ආයතනයේ සභාපතිතුමා වෙන මහාචාර්ය අර්ජුන සිල්වාට විශාල අවශ්‍යතාවයක් තියෙනවා මේ රට වෙනුවෙන් කරන්න. මා හිතන්නේ මාත් ඉන්නවා ඒ කමිටියේ. මම විශේෂයෙන්ම හැම ශිෂ්‍යෙම යාට ගෑ ගහනවා මේක අපි කොහොම හරි අපේ රටේ නවත්තන්න උත්සාහ කරමු කියලා. හොඳයි. තහනම් උත්තේජක සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් තමයි අපි දැන් අහන්න සූදානම් වෙන්නේ. ආයිබෝන් සුබසන්දේවක් ඔබට. ආයිබෝන් සුබසන්දේවක්. ආයිබෝන්. ඔබ දුරකථනයේ රැඳෙනවද? ආයිබෝන්. ඔව් කතා කරන්න පුළුවන්. ඉක්මනින්ම කතා කරමු අපිට වැඩි කාලයක් නැති නිසා. ඔව් මම කතා කරන්නේ මේ විද්‍යුත් මණ්ඩලයේ කතා කරන්නේ මේ සුනිල් සර්ට හරි ජයලත් සර්ට හරි. ඔව් සර් මේ නොදැනත්වම ක්‍රීඩේ මම ප්‍රශ්න දෙකක් අහනවා සර්. නොදැනත්වම ක්‍රීඩකේ
ड्रग्स वगे दिया गत्तोत्ते में तुम उत्तेजक गत्तोत्ते हमें कर गन्न करते हो करते गिला ये कहते हैं तमाशा में पौधाहल थी ना मुस्लिम विद्यालय अलील फार्म गिला ये विद्यालय के लिए कि ये और उधर जाते हैं पहले समस्तलंग का तारंगी दिनों जायक जाने करा मैं वास्ता हूँ कुछ इससे ये केले क्या था सर मैं जाति के मत में गुणों का भी तोरा करने विधि अपने गुणों का करने विधि अपने या जाति के सामुदायिक विधि तमाही नहीं इन्ला तुम्हारे तो भगवान नंग ये पास है कहाँ इतामत में एक पनींग तहना मुत्तेज का वाला ट वर्दी का रोग कुनोत गान उन्हें विकल्प पे मुकाद मतलब मित्र ने हमें क्या नो ना मामा हितान्ये मैं मानजू अपितां मैं पहुँचे काले कताकर पे के तुले मेरा टे मामा दान्ये क्रीडा वाला संबंध वाला इन्हें पुहुनु का रोग क्यों क्रीड के मैं क्या ना दान्ये नहीं क एक तुले एआई टो उन्हें उन्हें मैं अभी मैं कथा कराने दाहसे दाहसे दाहत दाहटा इतनी पसे दारुओं तक करने तो देंगे मैं दारुओं सीलों देना मांगिता ने मैं क्या ना दान एक तो हम आगे पले निकाल के ये वाके में ये दारुओं एक के इन्हें दिमोपियों में क्या नो दान ना निमे तो कोटा एक निशा मैं गोलांगा देनुवत करना था मैं पहुँचे काले में क्या ना खाता करे तबात मैं मुनादो करना वाकी लकीन वाने उत मामा हिताने देंग एगोलांग देनुवत तूना ऐती है भाई मट्टा होना कर लती ना देंग आपी आपी किधर पुत्था है किसी हम प्रतिपाले अत्ती है ना भाई मट्टा होना कर लती ना Make a terung garam, kerana he itu pelbagai ni deh. Mama suri guna adanya he itu kena. Adanya apik kerida wat tina lokumu odar mukadikilah. Huat minne me tahana muttejane. Tukar dengan ek naat telaga tte dunia nettang. Apit hilangga urudu hatret. Padak kemat dina ganda bema yati awe. Tukar make ni sah. Mama egulan te kian ni kerida matyanse. Meet wada deh mama mage kerida kian te nitiat deh mama. Astang keran deh make te. Tivi tante dak kama tahana kerana kila. Tahana kerana tekan gay kila. Ewa game ek fita pata kanita itu dunna. है भाई दाना आते ऐह माउन अदम आगे लेंगे ना पुंछी लामाई लागे ता तरिंगला को हमारे विनत विनत तुपक्रमोली में क्या देंडा देनो उदाहरण के लिए ना वाना बैंक के ना ओए 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 लामे इलाके पारा हुए ने में आ में मागे लामे इंट बैंक में पु मागे मागे ने में अतरम दे मामा पुनुएं काटी तो कराने मागे अरे ग्रुप पे क्या है मुकदे हेतु है पस्तिंग इलोला अंतर में कमान्ने किन्हीं कोटे लाऊ कर लहरी कमान्ने में क्या देख गाना पुरवाना ट्राई कर ये तारमाटे उद्रोत्ती है ना में क्या निश्चय मां क्रीडा मात्यां जरिये क्या ने करुना कर ला सीएलयू में क्रीडा गिन्नला संगंगोल निर्धारिंग गिन्नला Iki Arjun, Doktor Arjun mang hantar dana kene, civili doktor hantar dana mang hantar dana kene. Namun mereka mema mail ye ta denuat kerminggi hilan ambe. But kira kian ta dina dandu ama kena, bannan kau jam me pahugi kalle ahui daruan. Siye ta anuak, ada ahuna ta passe me lamai. Igalam beragan idiri patte nae ready me megalang mekar dandu ande kerma tuada. Itu dengar punci daru kita ini pernah tahu la. Tapi megalan kuhuma tu mekem beragan ni kita tanggalan. Dia ni me lamai dana tu agat tanimi. Tatalam malagan, igalan tu ugan nana mekem hima keran depan. Megalan hari mak kapati mangi ku udahar nak kian nang. Dan me pahugya kali me lamai me apa ahui itu hundu malam ya me ratterama peti me netiune apit. Apa mulu krida itu na mulu kandai mana netiune edaru ainda. Edaru awa netikar pun manusia. Balan tu punu kerana kita ini dalah, ahu itu gaman kiuwe, me drugs alat ahu itu gaman ni me, drugs ganu kini kotam kiri gaman ni me punu karu agi, arah drugs ni apa tama allah dulu, dana de, ini perada kerapu dia, ini perada me manusia kerapu de, ikka paratam me pahugi trial lekat tiupna teri entarangya, me katam me alangga puru dia na CLU me kredit yang ke nama de amma, apa sabah petuma kita tina kredit sange me, ekianne palit perandu mahatme agi tina, tel langka lines kila kredit samaja, me ke nama dalah dia, ukumalamai ting. Itu kotor. Ya, mangi agit. Ia katakan lah, itu bandu ko pali itu mana mehmeka kelal. Ia ni mama dah nit. Pali itu pun ada mahatnya dah nit. Nae, kuhmari eh nama intama mehke diui. Muka deh balan ni puluhan tu pali itu pun ada mahatnya mehke ta. Awan tak kerjaan dekial. Mehmeh ni dia tu sanggih dah nilatun. Tuh mangi ane adu ni kemalai kita sanggih betat. Mahaluku atu mehka atar argan. Apit itu perdana wudur mehka kelar argan. Mehka ta bi idiri patten nona. Idiri pattila mehka ta mak keran nona. Ettekam mehka ta dengapi. Apitnya meh pahugi kalle danduang kerana agila sigaret bunyek rupiah di dah ganu agi uang pati ni minisu pare sigaret bunyek tu ateri, ader apikyo samar rapat allah me angilika panne mukadu me horakan kerop,
ඒක නාටකයන්ට නෙමෙයි ඉංග්‍රීසි කපන්න ඕන අපිට. මේ වගේ අපිට මේකට විශාල වශයෙන් මේකට ඉදිරිපත් වෙනවා. මූලික හැටියට මම කියනවා ක්‍රීඩා මාත්‍යන්සි මේ ගැන අවධානය යොමු කළ සියලු සංගම් ගිනලා මේ ගැන කතා කරලා මේකට යමක් කරන්න ඕන. ඒ වගේම ඉන්ඩිවිජුවලි මල්ල ක්‍රීඩා සංගමේ හැටියට මම එතන ඉන්න නිසා ඒ අය මේකට විශාල වශයෙන් මේකට වැඩපිළිවෙලක් හදන්න ඕන. කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? කොහොමද අපි මේකට දඬුවම් කරනවා කියලා මේ ළමයිව බය ගන්නලා මේකෙන් දෙමෝපියන්ව බය ගන්නලා මේකෙන් අපි මේ ළමයිට බේරගන්න කියන අදහසට එන්න ඕන. මීට වඩා ඕන කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒකමයි මම ජයලාල් මහත්මයා තියෙන නිසා මම කියනවා එතුමා මේ මල්ලකීඩා සංගමේ මේ පුහුණුකරුවන්ගේ සංගමේ සභාපතිවරයා. මම හිතන්නේ අපිත් මට මතකයි මම මේ නිවාරණාංශයට ගිහිල්ලා කිව්වම නෑ අපිට තාම මේ දැන් මේවත් නෑනේ මේ මොනවද පුහුණුකරුවන්ගේ සංගමේ මේ ගැන මොකක්වත් කියලා කියනවා. මොනවද එහෙම කියනවා. මොකක් හරි මේක එහාට මෙහාට පටලනවා. ඉතින් මම කියන්නේ මේ සජිත් මහත්මයාගේ අන්තෙනුත් මම හිතන්නේ දැන් වහාම අපි එකතු වෙලා අපිත් කැමති එතුමාට උදව් වෙන්න මේ එතු වෙලා අපි මේකට වැඩපිළිවෙලක් ඉදියත් කරනවා. නැතුව මෙහෙම අපි දැන් ඔක්කොම කරබාගෙන ඔහම තද්ද නැතු ඉන්නවා අරකට යන්න යනවා. එතකොට දැන් අතේ ග්‍රවුන්ඩ් එකේ අදත් ඒ කටයුත්ත කෙරෙනවා. ඒක නවත්ත ගන්න ඕන. එතකොට දැන් අපි බය ගන්නලා පොඩ්ඩක් ඔහොම වගේ තිබුණාට පෙනේ ඉස්සරහට හැබැයි අපේ ක්‍රීඩාවට කොහොමද මොකද්ද වෙන්නේ දැන් අන්තිමට. මේක නිසා මම විශේෂයෙන් ඉල්ලා හිටින්න කැමති ක්‍රීඩා මාත්‍යංශය ඒ වගේම මේ නිවාරණංශයේ මේ විදිහට නම් ප්‍රමාණවත් නෑමයි මම පිළිගන්න. ඔය රොහන් ප්‍රදීප් කුමාර කියන්නේ 45ට මීටර 445ට 13 ට්‍රැප් දීවලා ළමයි මම පුහුණු කරපු දරුවා එයා 13 පාරක් දුවලා තියෙනවා මේ මීටර 400. අද 45යි දීවොත් අපිට හරි ලොකුයි ඒ ළමයි අහම්බෙන් දීවොත්. හැබැයි මේක එහෙම නෙමෙයි 13 ට්‍රැප් දුවලා තියෙනවා එයා විතරක්. එහෙමයි. හැබැයි ඒක තමයි මම කියන්නේ අපිට බැරුව නෙමෙයි අපි ළඟ දක්ෂ දරුවෝ නැතුව නෙමෙයි. හැබැයි මේකෙන් බේරගන්න අද මම කියන්නේ මගේ ආදරණීය ගමේ අද හුඟක් ක්‍රීඩකයෝ නැත්තම් අපේ ටීචර්ස්ලා ගුරු මහත්තුරු දැන් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ හමුදාව හිටපු බොහෝ දෙනෙක් මේකට ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අපි වයස 6. හැබැයි මම අපි ඔයාලට කියන්නේ අපෙන් පස්සේ මේක ගෙනියන්න ඔයාලට ඕන. එහෙම ඕන නම් ඕන කරන දේ තමයි මේ ක්‍රීඩාව පිරිසිදු කරගෙන යන්න. ෂෝට්කට් එකකින් ගියොත් අපිට යන්නම බෑ. මේක නිසා කරුණා කරලා මේ අවධානය යොමු කරන්න කියලා කියන්න ඕන. මෙතන ඉඳලා අපි සටන් කරන්න ඕන. අපි කතා කරන්න ඕන. ක්‍රීඩා මාත්‍යංශයේ සංගම් හා විශේෂයෙන් නිවාරණංශයේ මේකට වැඩියෙන් යොමු කරන්න තමයි මම කියන්නේ. හොඳයි. තිලකම් ඔබතුමීගේ මන්දන ගන්න කැමතියි මේ. දැන් ඔබ ජාත්‍යන්තර අධ්‍යක්ෂකම් තියෙන පුහුණු කාරණියක්. මේ ඕස්ට්‍රේලියාව එංගලන්තය විශේෂම නෙට්බෝල් ක්‍රීඩාව තුළ ඔබට තියෙන අධ්‍යක්ෂකම් බහුලයි මේ ජාත්‍යන්තරත ඔබ විදේශ රටවල් පුහුණු කාරණයක් ලෙස කටයුතු කර මේ රටවල් වල මේ තහනම් උත්වේගය සම්බන්ධයෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග වල වෙනස් පරතරයක් තියෙනවද පරස්පරතාවයක් තියෙනවද එයි අපිට ඒවා ඇප්ලයි කරන්න බැරි ලංකාවට හොඳ දෙයක් නා මගේ ළඟම අත්දැකීම තමයි මම බෲනයි රජයේ ඉන්නකොට සී ගේම්ස් වලට යනකොට අපේ ඇත්ලීට්ස් 12ගෙම චෙක් කරනවා. ඒ කියන්නේ ඔෆ් සීසන් එකේදී එක චෙක් එකක් එක සෙටක් චෙක් කරනවා. ඊට පස්සේ සී ගේම්ස් යන දවස් 10කට විතර ඉස්සෙල්ලා ඒක මම මුළු සී ගේම්ස් ටීම් එකේ මොකද ඒ රටේ ක්‍රීඩා මේ ක්‍රීඩා අමාත්‍යංශය කියන්නේ අපේ රට අගෞරවයක් වෙන්න බෑ ඩ්‍රග්ස් අරගෙන. ඒගොල්ලන්ගේ එහෙම කොහෙවත් අහලා නැහැ මං හිතන්නේ බෲනයි රාජයේ ඩ්‍රග්ස් අරගෙන තියෙන. ඒ කියන්නේ එච්චර ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට ටෙස්ට් කරනවා කියලා. ඔෆ් සීසන් එකේදී ටෙස්ට් කරනවා ඊට පස්සේ කම්පිටිෂන් පීරියඩ් එකේදී ටෙස්ට් කරනවා. ඉතින් ඒක නිසා මම දැකලා තියෙනවා. මොකද දැන් අපි නෙට්බෝල් එකේදී මට මතකයි 2012 ලංකාවේ තිනකොට රෑන්ඩම්ලි ටෙස්ට් කරා. ඊට පස්සේ 2014 සිංගප්පූරුවේ තිනකොට ටෙස්ට් කරා. නමුත් අපිට දන්වලා තියෙනවා ජාත්‍යන්තරයේ ටෙස්ට් කරන දැන් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට යනකොටත් අනිවාර්යෙන් ටෙස්ට් කරනවා. එතකොට හැබැයි අපි ගිහිල්ලා ඉවරයි. ඊට ඉස්සෙල්ලා ටෙස්ට් කරනවා නම් එතකොට ටිකක් මේක ළමයි බලාපොරොත්තු වෙනා ටෙස්ට් කරයි කියලා එතකොට ඒක පරිස්සම් වෙන්න බෑ. මං හිතන්නේ අන්න එහෙම ඉංගියක් තමයි සුනිල් සර් කියන විදිහට කලින් දෙතුන් දෙනෙකුගේ ටෙස්ට් කරොත් එහෙම අනිත් අය ගන්නෙ නෑ. එතකොට ඒකල දන්නා මේ කොහෙන් හරි මේක හවු වෙන්න බොහොම ඉඩකට තියෙනවා කියලා. අන්න එහෙම જાත විශේෂයෙන්ම බෲනයි වල මම දැකපු එකම දේ තමයි හරීම එතකොට ඒගොල්ලන්ගෙ එකක් ඒගොල්ලෝ හරියට දන්නවා මේක පුහුණු වීම විතරමයි කරන්න ඕනේ කියලා. කිසිම වෙලාවක ඒගොල්ලන්ට තිබුණ නෑ චාන්ස් එකක් එහෙම ඩ්‍රග්ස් ගන්නවා සප්ලිමන්ට් එකක් ගන්නකොට අපිට හොඳ සිස්ටම් එකක් තිබුණා ඇත්තටම මෙඩිකල් යුනිට් එකට ගිහිල්ලා මෙඩිකල් යුනිට් එක හරහා. මොකද ඒක කොහොමද ඩ්‍රග්ස් එළියෙන් ගන්න බෑ ෆාමසිස් වලින් එහෙම ගන්න බෑ. ඩ්‍රග්ස් තියෙන්නේ හොස්පිටල්ස් වලයි මෙඩිකල් යුනිට් එකේ විතරයි. ඒක නිසා හොඳ පාලනයක් තිබුණා. ඩ්‍රග්ස් ගැන කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. විදේශ රටවල් වල මං හිතන්නේ අපිට වඩා හොඳ සැලැස්මක් අනිවාර්යයෙන්ම තියෙනවාමයි. ඒ සැලැස්ම ඇයි අපේ ලංකාවට ගන්න බැරි? 01143434 01143466 කියන දුර කතරංක දෙකම විරුද්ධයි අපිට කතා කරන්න. මම වෛද්‍යතුමියත් දිහාවට හැරෙන කැමති. දැන් මේ රුහාන ප්‍රදීප් බරපතල චෝදනාවක් විද්‍යට කියපු දෙයක් අපිට ඒ ගැන ඒක
දාන්න පුළුවන් කමක් නැහැ මම ඇමරිකාව ඉදන් දන්නව ලංකාවේ ඩ්‍රග්ස් දාන්නේ කවුද කියලා කවුද දෙන්නේ කියලාත් මම දන්නවා කියලා මං හිතන්නේ මුළු රටටම ඇහෙන්න රොහන් ප්‍රදීප් කිව්වා එතකොට වක්‍රාකාරයෙන් එහි ප්‍රතිඵල නිලා ගැනීමේ වගකීම තියෙන්නේ ඔබේ ආයතනයේ සතුයි කියලා මම විශ්වාස කරනවා වෛද්‍යතුමී මොයේ වෙනුවෙන් අපිට දැන් අනිත් කාරණාව දැන් සුනිල් ගුණවර්ධන මහත්මයා කිව්වා දැන් බේර ගන්න කට්ටිය ඉදිරිපත් වෙනවා වැඩි මේ මිනිහක් මරපු වගේ ලොකු ඇස්පනා පිටම වෙච්ච ලොකු කරපු මේ වැරද්ද වෙනුවෙන් බේරගන්න ඉදිරිපත් වෙන කට්ටියන් මං හිතන්නේ පෞද්ගලික තමගේ හදවතින් අහන්න ඕනේ අනික කාරණාව තමයි මේ මිනිහ වැරද්දක් වුණොත් මේ බේරගන්න ඉදිරිපත් වෙන කට්ටියන්ට මොකක් හරි බැරියස් එහෙම නැත්නම් මොකක් හරි දඬන සංග්‍රහ මොකක් හරි ඒ වගේ දෙයක් අපිට කරන්න පුළුවන් කමක් නැද්ද මේ වෛද්‍ය ආයතනයේට දැන් මෙහිමයි කිසිම කෙනෙකුට ඉදිරිපත් වෙන්න බෑ මෙයා වෙනුවෙන් අපි තමයි තීන්දුව ගන්න. අන්න ඒ වගේ රූල්ස් නැත්ද මෙයා මේක තුල. දැන් මෙහිමයි මංජු දැන් ටෙස්ට් එකක් පොසිටිව් වෙලා ආවත් මරණීය දඬනයක් වගේ එකක් දෙන්න බෑ ඇත්තටම. දැන් ඒකෙත් තියෙනවා අනිත් නඩුවකදී වගේම එක එක ඩිසිප්ලිනරි කමිටීස් දැන් ওই කිව්වට කොච්චර එකපාරටම ටෙස්ට් එකක් පොසිටිව් වුණා කියලා එයා අනිවාර්යෙන් පොසිටිව් එහෙම කියලා තරඟ තහනම් වලට පවා එකපාරටම අපිට යාලව ලක් කරන්න බෑ. මොකද ඊට පස්සේ තියෙනවා ප්‍රිලිමිනරි ඩිසිප්ලිනරි කමිටි කියලා. ඇත්ලීට්ව ගෙන්නලා එයාගෙන් ප්‍රශ්න කරනවා මේක එයා ගත්තද එයා ඒක පිළිගන්නවද නැත්නම් එයා ඒක ප්‍රතික්ෂේප කරනවද ඒ විදිහට එයාටත් රයිට් එකක් තියෙනවා පොසිටිව් වුණා නම් ඒකටත් කරුණු දක්වන්න. එතකොට එතෙන්දිම එයා ඒ ඩ්‍රග් එක පාවිච්චි කරා කියලා පිළිගත්තොත් අපිට පුළුවන් එතනින් එහාට එයාට තරඟ තහනමකට ලක් කරලා. ඉතින් මේකත් තරඟ තහනමක් තමයි උපරිමයේ අවුරුදු 4කට ලක් වෙච්ච අවමය මාස 6 3 6 වගේ වෙච්ච තරඟ තහනමක් තමයි ඇත්තටම ඉතින් දැනට තියෙන නීතියේ විදිහට දෙන්න පුළුවන් උපරිමය. එහෙම නැතුව මෙයා මේක පිළිගත්තේ නැත්නම් මෙයාට ඇපීල් කරන්න පුළුවන්. එතකොට මෙයාට ඊළඟට නඩු වාර කිහිපයක් ස්පෙෂලි රෙපියුටඩ් ලෝයර්ස්ලා සහභාගි වෙලා ස්පෙෂලයිස් මෙඩිකල් ඔෆිසර්ස් සහභාගි වෙලා ලොකු පැනල් එකක් එක්ක හියරින්ග්ස් කිහිපයක් යනවා. ඉතින් ඒව ගිහිල්ලා ඒව ඔක්කොම ඉවැලුවේට් කරලා මොකද ලංකාවේ තියෙන අනිත් නඩු තීන්දුව වගේම එක පාටම පොසිටිව් වුණා කියලා එයාව මරන්න බෑ. ඒ වගේ දඬුවම් ඉතින් ඇඟිලි කපනවා වගේ ඒ වගේව කරන්න බෑ. මේකේ තොටේ ඇත්ලීට්ගේ රයිට් එකත් එක්ක ඒ විදිහට ගිහිල්ලා ඒ ඔක්කොම වලින් මෙයා වැරදිකරුවෙක් මෙයා ඩ්‍රග්ස් අරගෙන තියනවා කියලා ඔප්පු වුණ දාට තමයි මෙයාට ඇත්තටම තරඟ තහනම පවා දීමට පුළුවන් කමක් තියෙන්නේ. දැන් අපි ක්‍රීඩකයා ජයග්‍රහණය කළා අරගෙන යුරින් ටෙස්ට් කරන වෙලාවේ පුරවන්න තියෙන ඇප්ලිකේෂන් එකේ කවුද පුහුණු කරු කියලා. ඔව්. හැබැයි මේ ඒ ක්‍රීඩකයට පුළුවන් මේ මම ඩ්‍රග්ස් අරන් තියෙනනම් මට ඕනම කෙනෙක්ගේ නම සඳහන් කරන්න. එතකොට එතන තියෙනවා පොඩි පරස්පරතාවයක්. මෙතුමා කලින් කිව්වා අපිට ලංකාව තුල මේ පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමත් වගේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මේ දැන් උදාහරණයක් දාමු කිව්ව ක්‍රීඩකයෙක් ඩ්‍රග්ස් අරගන්නවා. හැබැයි රහින්සක මිනිස්කේ නමක් දෙන්න පුළුවන්. ඒක කොයිතරම් ලොකු වැරද්දක්ද? ඔව්. ඉතින් එහෙම කිව්වට මං ජෝයා නම කිව් පලියෙන් එයාව අහුවෙන්නේ නැහැ. මොකද ඊට වඩා ඒක ඉවැලුවේට් කරනවා. ඇත්තටම එතකොට ෆෙඩරේෂන් එක ගෙනල්ලා මෙයාගේ ඉන්න අනිත් කෝචර්ස්ලා අනිත් ට්‍රේනර්ස්ලා ගෙනල්ලා ඇත්තටම කවුද පුහුණු කරු කියන එක ඒක හොයාගන්න එක එච්චරම අමාරු කාර්යයක් නෙමෙයි. ඒ විදිහට දැන් මෙතන නැතිම කෙනෙකුගේ නමක් එහෙනම් යෝජනා කරන්න පුළුවන්. ඒ වගේ අසාධාරණකම් වෙනවා බොහෝ දුරට අඩුයි. එකම දේ තියෙන්නේ පුහුණු කරු දුන්නත් ට්‍රේනර් දුන්නත් ඇත්ලීට් කෙනෙකුට රෙස්පොන්සිබිලිටියක් තියෙනවා. තමන්ගේ ඇඟේ යම පොසිටිව් වෙලා තම ඇඟේ යමක් තිබිලා පොසිටිව් වෙලා අහුනොත් එයා ඒකට රෙස්පොන්සිබල්. ඒක එයාට පුහුණු කරු දුන්නා කියලාවත් බලෙන් දුන්නා කියලාවත් එහෙම කියන්න බෑ. මොකද ක්‍රීඩකයන් ක්‍රීඩකේ ක්‍රීඩිකාවක් වුණාම තමන් පියෝ ස්පෝර්ට් එකකට යන්න එයා රෙස්පොන්සිබිලිටි අරගෙන තියෙන්න ඕනේ. එතකොට නිදාගෙන ඉද්දි විද්දා නැත්තම් කෝච් දුන්නා යාළු වෙලා දුන්නා ඒ වගේ උත්තර ඇත්තටම අපිට පිළිගන්න අමාරුයි. එතකොට තමන් දැනගන්න ඕන තමන්ගේ ඇඟේ යමක් තිබිලා පොසිටිව් වුණොත් ඒකට වග උත්තර කරු තමන් කියන එක. හොඳයි. දැන් අර කලින් රොහන් කියෝ විදියට ටාගට් දැන් රොහන් දන්නවද ඇමරිකාවේ ඉඳන් කවුද කියලා? ඔබතුමිය කලින් දන්කුව ටාගට්ස් කරලා අපිට තෝරා ගන්න. එහෙම ටාගට්ස් කරපු කට්ටිය මේ මෑත කාලේ ඉන්නවද? ඔව් ඇත්තටම ටාගටඩ් ටෙස්ට් වලින් පොසිටිව් වෙච්ච අය ඉන්නවා. තවත් එකක් තියෙනවා සිස්ටමැටික් ඩෝපින් කියලා. මේගොල්ලෝ ක්‍රීඩිකාවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇත්තටම දැන් ඩෝපින් ක්‍රමයක් තියෙනවා. ඒ සබ්ස්ටන්සස් අරගෙන ඒ චෙක් කරන කාලය වෙනකොට සමහරලාට ඔෆ් සීසන් චෙක් කරොත් ඒක අහුවෙනවා. සමහරක් වෙලාවට ඉන් කම්පිටිෂන් චෙක් කරනවා කියන හැඟීම තිබුණොත් එයාලා ඒක ක්ලියර් වෙලා යන විදිහට පාවිච්චි කරන ද්‍රව්‍යත් එයාලා ළඟ තියෙනවා. හොඳයි. මම තවදුරටත් සජිත්ටත් දෙනවා මේ ශ්‍රීසර්ටත් දෙනවා වෛද්‍යුමත් දෙනවා සියලුම කටයුතු දෙනවා. අපි ඉස්සරම දුරකතනට අමු අවස්ථාවක් දෙමු. ආයිබෝන් සුබ සැන්දෑවක්.
ඔව් ඔබේ ප්‍රශ්නේ තමත් මික්මුණින්ම ඉදිරිපත් කරන්න පුළුවන් වැඩි කාලයක් නැති නිසා මම මේ ප්‍රශ්නේ කරන සුනිල් දිවංග සර්ද ඔව් සුනිල් සර් වගේ දක්ෂ පුහුණු කරුව දැන් රටේ ඉන්නවා නම් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ දැන් රටේ ওই වගේ හැම මේ පතු බිහි වෙනා වගේ පුහුණු කරුව බිහි වෙනවා ඒ පුහුණු කරුවට ඕනේ ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක දෙන්න මොනා හරි දීලා ඉදිරියට ගන්න විතරයි ඔව් අහගෙන ඉන්නේ අවසන් කරන්න පුළුවන් ඔබේ ඒ වගේ දැන් ওই වගේ හොඳ වැඩමුළු තියලා තුනි සර්ලා ඉස්සරහට ඇවිද්ලා ওই වගේ ලස්සන වැඩමුළු තියලා ක්‍රීඩකයන් පුහුණු කරුව ගෙනල්ලා ඒ වැඩමුළු තියලා මේකේ මේ දේ වෙනවා කියලා කෙරුවොත් රටේ ක්‍රීඩාව ඉදිරියට යයි නැත්නම් ඔතනින්ම වැළලිලා යයි मूलिक हटियट मे मे आय मित्रि हाट या मुखदे कर එලියට පේන්න ඕන මම මේ කියන්නේ කරනවට වඩා එලියට පෙන්වන්න ඕන අපි මෙන්න මේක කරනවා කියලා. ඒ කියන්නේ මේ මේ ඇක්ටිව් පාර්ට් එක මම මේ කියන්නේ මේ 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 සංගමේම එකතු වෙලා බැලුවාම ඕන කෙනෙකුට පේනවා අම්මු ගියොත් මේක ලං හැම වෙලාවෙම හොයන්න එනවා හැම වෙලාවෙම ඔෆිස් ටයනකට අපිව ගන්න එනවා. සමහර නැත්තම් අපි මේලට චෙක් කරනවා. චෙක් කරොත් අපිට වැද්දැඩි දඬුවම් ලැබෙනවා. නැත්තම් මේකට විශාල වශයෙන් මේක ලං වේචන බවක් පෙන්වන්න එක තමයි අපිට ඕන කරලා තියෙන්නේ. ඒ වෙනින් බීතයක් ඇති වෙන්නේ. අන්න හරි. ඒක ඒක තමයි ඕනේ. ඇත්තටම අපේ අවංක අදහසම මේ මද්රව්‍යයෙන් මේ දරුවන් බේරා ගැනීම විතරමයි නැත්තම් අර අර රත්තරන් පෙට්ටිය මේකට අහු වෙලා අනේ ඔහුගේ බෙල්ල කපලා ඔහුගේ ජීවිතේ නැති කළා දාන්න අපි කැමති වෙනවද නෑ මොනවා වුණත් ඒ මිනිස්සු වැරදි කළා වැරදි කරනවා ඒ මිනිස්යාවල්ලගෙන අපි මේ මේ එයාට දඬුවම් කරන්න කියන්නේවත් එහෙම නැත්තම් මේකෙන් කරන්න නෙමෙයි නමුත් මේකෙන් වෙන අයහපත එකක් ඒ දරුවගේ ජීවිතයට බලපාන එක දෙවෙනි කාරණේ අපේ රටේ ක්‍රීඩාව මේකෙන් කඩාගෙන වැටෙන බිමටම ඒක තමයි අපිට ඕන කරලා තියෙන්නේ ඒකෙන් බේර ගන්නට ඕන ඒ සඳහා අපි මේක සංවිධානය මොකද අද අපි වදුර හොයාගන්න අපි ක්‍රීඩාව දිනු කරනකොට අපිට මොනවද අපිට ඕන ශක්තිය වේගය නමනියත්වය දරාගෙන එහෙම කියලා අපි කියනවනේ දැන් ඒ වගේ දැන් අපේ ක්‍රීඩාව නගා හිටවන්නට ක්‍රීඩා මාත්‍යංශය හැටියට මම හිතනවා මොනවද අපි කරන්න ඕන ක්‍රීඩා පිටිනේ හදන්න ඕන මේක මෙහෙම කරන්න ඕන කියලා තියෙන්නේ පනතක් හදන්න හිතනවා මේ හොඳයිනේ හැබැයි ඒ වගේ මගේ ඉල්ලීම වෙලා තියෙන්නේ දැන් අපිට තියෙන ලොකුම උදුරක් වෙලා තියෙනවා මේක ඒකට අපි අපි කෑගහන්නේ එතකොට ඒක නිසා ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙච්ච කිසියම් වැඩපිළිවෙලක් ඕන මහ විශාල වශයෙන් මේක මේක කරන්න එතකොට එතනදී ඇත්තටම මේ ඉදිරිපත් වෙන අය මම මේ දරුවංග බේරා ගන්න ඉදිරිපත් වෙන අයට මම ඒගලන්ට කියන්නේ දෙයියනේ මේ මේ මේකේ තිමේකේ තියෙන අයහපත ගැන පෙන්වා දෙන්න මේ මේ කවුරු හරි මේ දරුවෙක් නිදාස් කරන්න ඕන නම් නිදාස් කරන එක නෙමෙයි කතන්දරේ එලා මේ අහුවෙච්ච ළමයා නෙමෙයි කතන්දරේ අහුවෙන්න ඉන්න ළමයි ටික බේර ගන්න ඕන අපි දැන් පහුගිය කාලේ කෑ ගැහුවා කෑ ගහලා තියෙනකොට නේද මේ අල්ලගත්තේ එතකොට මේ රෝහන් ප්‍රදීප් කියනවා දෙන කෙනා දන්නවලු දැන් අපි දැනගත්ත හින්දා නේද කෑ ගහලා කිව්වේ මෙන්න මෙහෙම සංවිධානාත්මක වැඩපිළිවෙලක් තියෙනවා මේක මෙහෙම කරන්න දෙන්න එපා කියලා හැබැයි එහෙම කිව්වා වගේ මේ දරුවා අහු වුණා නේද ඒකම අපි කිව්වා නේද මේ පුංචි දරුවන්ට මෙන්න මේක මේ මිනිස්සුන් මෙහෙම දීගෙන යනවා කියලා එහෙම සංවිධාන ගෲප් දෙක තුනක් දැන් හැදීගෙන එනවා දැන් මේක දැනගත්තොත් බිස්නස් එකක් ඒක හින්දා තමයි අපි කියන්නේ මේක මෙහෙම කරන්න එපා කියලා ඉතින් ඒකට නිකන් මේ අපි යන විදියට ගියොත් නම් මට පුළුවන් කමක් තියෙනවද රහස්‍යතාවය ආරක්ෂා කරලා බොක්ස් එකක් හරියන්නේ තියෙනව නම් මෙන්න මෙයා ඩ්‍රග්ස් ගහනවා පොඩ්ඩක් හොයන්න කියලා පෙට්ටියක් හරි තියෙනවද එහෙම දාන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද එතුමා ඉතමත් මොහොන් තැනක අපි අරගෙන ආවා අපිට අර ටාගට් කරනවා කියලා ඔබතුමිය කිව්වසහා මේ මේ හැම දෙයක් පිටිපස්සෙම හොඳම ළඟම අය තමයි දන්නේ අපි මොනවද කරන්න කියලා අන්න එහෙම වාතාවරණකුත් තියෙනවද කියලා මං අහන්නේ විරාමෙන් පස්සේ අපි යනවා විරාමයට සජීවීව ඔබත් එක්ක කතා කරන්නේ ලංකාවේ අංකයේ ක්‍රීඩා වැඩසටහන් ඉන්සර් ස්පෝර්ට්ස් සමඟ